අයිබෝන් සුබ දවසක්. සතුටින් පිරුණු දවසක් වෙන්න කියන ප්‍රාර්ථනයත් එක්ක අද කතා කරනවා ටිකක් වෙනස් දෙයක් ගැන. මේක කතා කරන්න විශේෂයෙන් හේතුනේ, විශේෂයෙන් මට විශාල කාන්තාවන් පිරිසක් එක්ක කතා කරන්න, ඔවුන් එක්ක කටයුතු කරන්න අවස්ථාව ලැබෙනවා. මොකද මම කාන්තාවක් නිසා බොහොම වෙලාවට ස්ත්‍රී පක්ෂයෙන් එන දුරකථන ඇමතුම් සහ මාව හමු වෙන්න එන පිරිස වැඩි ස්ත්‍රීන්. ඉතින් ඒ වගේ අවස්ථාවල මම දකින දෙයක් තමයි සමහර කේන්දර සටහන් ගත්තාම ඉතාමත් බලවත්, ඉතාමත් වාසනාවන්ත ග්‍රහයෝග, ඒ වගේම පංචමහා පුරුෂ යෝග, මේ දේවල් වලින් සමන්විත කේන්දර මට හමු වෙනවා. ඉතින් මම ඇහුවාම ඔබ මොකද කරන්නේ කියලා, මොකුත් කරන්නේ නැහැ කියනවා. ඉතින් ඒකට හේතුව ඇහුවාම මට මගේ ජීවිතයේ යම් යම් කාලවලදී එක එක්කනා කියපු දේවල්, සමහර වෙලාවට පවුලේ අයම කියපු දේවල් නිසා මට අධ්‍යාපනය කරගන්න බැරි වුණා, එහෙම නැත්නම් මම රැකියාවට ගිහිල්ලා නැවතුණා. මෙන්න මේ වගේ ඒ දේවල්ට බලපාලා තියෙන්නේ තව කෙනෙක් කතා කරන වචන, තව කෙනෙක් ජීවිතේ හසුරවන ආකාරය. මේ සැමියා බිරිඳ දෙමව්පියන් කියන තැන නෙවෙයි, මම බාහිර පුද්ගලයන් තමන්ගේ ජීවිතය හසුරවන ආකාරයත් එක්ක ඔවුන් ජීවිතය ආපස්සට ගිහින් තියෙනවා, සහ සමහර ස්ථානවලදී නැවතීමේ ලකුණු තියලා තියෙනවා. ඉතින් මේ ගැන අද කතා කරන්න හිතුවා. කතාවක් තියෙනවනේ, රට වටකුට වැටබැන්දට කටවට කරලා වැටබඳින්න බෑ කියලා. ඉතින් සමහර වෙලාවට අපි මේ මිනිස්සුන්ගේ කතාවලට හරි බයයි. ඒක මමත් මගේ ජීවිතයේදී එක අවස්ථාවක විඳ අත්දැකීම. මොකද මේ මගේම හිතවත් කියන්නේ සමීප පවුලේ අය පවා මට කිව්ව එක දෙයක් තමයි, මම කතා කරන්නේ නැහැ, කතා කරන්නේ නැහැ වගේ කතා කරන ශබ්දයක් ඇහෙන්නේ. ඒක නිසා කිසිම දවසක කවි සින්දු කියන්න යන්න එපා, කතා පවත්වන්න එපා. ඔයා කියන දේ අනිත් අයට තේරෙන්නේ නැහැ, අනිත් අයට අහන් ඉන්න අප්‍රසන්න ගතියක් තියෙනවා. ඒක නිසා කිසිම දෙයකට මේවට යන්න එපා කියලා මේ මගේ පවුලේ බාහිර පුද්ගලයන් මට කියපු කතාවක් තිබුණා. ඉතින් මම කවි ඇත්තට මේ වෙනකොට 45,000කට අධික කවි සංඛ්‍යාවක් ලියලා තිනවා. නමුත් මම කවදාකවත් කවියක් කියන්න බයයි. මට මෙන්න මේ අර කලින් කියලා තිබුණ හැඟීම තමයි හිතට එන්නේ. ඊට පස්සේ මම ජ්‍යොතිෂයට සම්බන්ධ වෙද්දී හුඟක් අය මට කියලා දෙයක් තමයි, ඔයා චැනල් එකක් කරන්න, ඔයාගේ තියෙන දැනුම අනිත් අයට දෙන්න කියලා. නමුත් මට අර මුලදී මගේ ඔළුව වෙනස් කරපු කතාව මට නිතර මතක් වුණා. ඊට පස්සේ එක අවස්ථාවක මම දැක්ක එක නාලිකාවක, ඒත් ඔය වගේම කතාවක් කියපු එක්තරා තරුණියක් සම්බන්ධ කතාවක් මම දැක්ක. ඊට පස්සේ මම හිතුවා මටත් මෙහෙම කියලා තියෙන නිසා වෙන්න ඇති, මම මේ ආපස්සට යන්නේ පොඩ්ඩක්, ඒක නිසා මම කරලා බලන්න ඕන පුංචි දෙයක් කියලා. මම හිතුවේ මම කරපු මුල්ම වීඩියෝ එක ප්‍රතික්ෂේප කරොත්, ගොඩක් අය ප්‍රතික්ෂේප කරොත් මම එදාට පස්සේ ආයි වීඩියෝස් දාන්නේ මේ චැනල් එක කරන්නේ නැහැ කියලා. නමුත් විශාල ප්‍රතිචාරයක් මගේ මුල්ම වීඩියෝ එකට ලැබුණ නිසා මට පුංචි මොටිවේෂන් එකක් ආවා. ඒ වගේම මම තීරණය කරා නේ මම අනිත් අයගේ කතාවලට අහු වෙන්නේ නැහැ කියලා හැඟීම මට ආවා. ඉතින් ඒකට උදව් කරේ ඔබ. ඉතින් ඒ නිසාම ඔබට මේ ගැන කියන්න ඕනේ, අනිත් අයගේ කතාවලට අපි බය වෙනවා නම්, දැන් මම කියන්නේ සාමාන්‍යයෙන් මම ඔබට උපදෙස් දෙන කෙනෙක්, මමත් එහෙම බය වුණා කියන්නේ හරි, එතකොට අනිත් අය ගැන කතා කරන්න දෙයක් නැහැනේ. ඉතින් අපි අනිත් අයගේ කතාවලට බය වෙන්න එක හේතුවක් තමයි, මොනවා කියයිද අනිත් අය මොනවා හිතයිද, මාව ප්‍රතික්ෂේප වේද, මට මෙතනින් එහාට ලැජ්ජාවක් ඇති වේද, මගේ දරුවන්ට මුණ දෙන්න බැරි වේද. මෙන්න මේ වගේ තත්ත්වවලට අපි බලෙන් ඇතුල් කරන සමාජයක් තමයි අද රටේ තියෙන්නේ. ඉතින් හුඟක් අපේ ඔය හිතවතුන් ඥාතීන් පවා සමහර වෙලාවට අපිව අපහසුතාවයට පත් කරන වචන, අනේ හරි කෙට්ටු වෙලා, කැත වෙලා, මොකද වෙලා තියෙන්නේ, ඇයි ප්‍රශ්නද, දැන් මොනවද, කරදරද, කොහොමද. හැබැයි අපි හොඳින් ඉන්න දවසක ඒගොල්ලන්ට ඒක පේන්නේ නැහැ. විශේෂයෙන්ම ওই ඥාතීන්ට මම මේක නිතර කියන කතාවක්. මම ඥාතීන් නිසා ලොකු පීඩාවලට පත් වුණ කෙනෙක්. ඒක නිසා ඥාතීන් සම්බන්ධ කාරණාවලදී සමහර වෙලාවට මම දැක්ක දෙයක් තමයි, මාව පසපසට අදින්න ඥාතීන් උත්සාහ කරා. හැබැයි මට හොඳ හිතමිතුරු සංඛ්‍යාවක් ඉන්නවා, විශාල මිතුරු සංඛ්‍යාවක් ඉන්නවා. ඉතින් අපි මෙන්න මේ හිතමිතුරන් හෝ ඥාතීන්, එහෙම නැත්නම් ගමේ අය, සමාජයේ අය, ඉස්කෝලේ අය, අපි අපේ රැකියාව කරන තැන අය අපිට මොනවා කියයිද කියන හැඟීමත් එක්ක අපි අපේ ජීවිතය ආපස්සට යනවා, අපි හැකියාවන් හපුලවා ගන්නවා. ඉතින් මම ඔබට මේ ගැන කියන්න හිතුවේ, මෙන්න මේ දේවල් වෙද්දී ඔබ හිතනවා නෑ දැම්මට මොකුත් කියන්නේ නැති වේ කවුරුත් කියලා, තව තව හැංගෙනවා.
හැබැයි ඔබ මතක තබා ගන්න මේ හැංගීම තුළ, මේ සැඟවීම තුළ තවත් දේවල් කියනවාම තමයි. ඒක ආය අහන්න දෙයක් නැහැ, මිනිස්සු එහෙම තමයි. මොකද කෙනෙක් ඉදිරියට ආවත් මිනිස්සු ඒකට කැමති නැහැ. කෙනෙක් සාමාන්‍ය මට්ටමක හිටියත් මිනිස්සු කියන්නේ අපරාධයට ඔයිට වඩා තැනකට එන්න තිබුණා. කෙනෙක් සැඟවිලා ජීවත් වුණත් මිනිස්සු කියන්නේ ඔය සැඟවිලා ඉන්නේ මොකක් හරි කාරණයක් ඇති. ඉතින් මම මේකට පුංචි උදාහරණයකුත් කියන්නම්, පුංචි කතාවක්. එක්තරා සැමියෙක් සහ බිරිඳෙක් බොරුවෙක් එක්ක ගමනක් යනවා. බොරුවා පයින් යනවා, සැමියත් බිරිඳත් පයින් යනවා. ඉතින් මිනිස්සු කියනවා, බලන්නකො අර බොරුවට වඩා බොරුවෝ දෙන්නෙක් තමයි අර යන්නේ. අච්චර බොරුවෙක් තියාගෙන මුන්දෙන පයින් යනවා. ඊට පස්සේ මේගොල්ලෝ හිතනවා ඇත්ත, ඒක නිසා අපි බොරුවාගේ පිටට නැගිමු කියලා හිතනවා. ඉතින් බොරුවාගේ පිටට නැගලා යද්දි මිනිස්සු කියනවා, බලන්නකො අර අහිංසක සතාට මොනතරම් අසාධාරණයක්ද අර මිනිස්සු කරන්නේ. අර අහිංසක සතාගේ පිට උඩ යනවා. මේක සත්ව හිංසනේනේ, බලන්නකො කියලා කියනවා. ඉතින් අර දෙන්න හිතනවා ආයෙත් ඒකත් ඇත්ත කියලා. ඊට පස්සේ මේ දෙන්න බැහැලා බිරිඳ සැමියාට කියනවා, එහෙනම් මම පයින් ඉන්න, ඔයා යන්න බොරුවාගේ පිට උඩ කියලා. ඊට පස්සේ මොකද දෙන්නෙක් බර වැඩි නිසා වෙන්නේ නැති මේ කතාව කියන්නේ කියලා. උන් එතකොට කියනවා, බලන්නකො අර පිරිමියාගේ හැටි, තමන්ගේ නෝනා බිමී පයින් යද්දි මොන පිරිමියෙක්දර බොරුවාගේ පිටේ තමන් පහසුවට යනවා. ඉතින් මේක අහපු අර යුවල ඇත්ත තමයි කියලා හිතලා, එහෙනම් ඔයා බොරුවාගේ පිටේ යන්න, මම පයින් යන්නම් කියලා සැමියා බැහැලා බිරිඳට අවස්ථාව දෙනවා, ඔබ නගින්න බොරුවාගේ පිටට. ඒක එතකොට හරියයි මේ ප්‍රශ්නේ කියලා. ඉතින් කාලේ ඔහොම යනකොට ඔන්න දකින අය කියනවා, පුදුම ගෑණියක්, බලන්නකො තමන්ගේ මිනිහා පයින් යනවා, අර ගෑනු කෙනා බොරුවාගේ පිට උඩ පහසුවට යනවා. ඊට පස්සේ මේ දෙන්නට දැන් හිතා ගන්න බෑ අපි මොකද්ද කරන්න කියලා. ඊට පස්සේ මේ දෙන්නා හිතනවා, අපිට දැන් කරන්න දෙයක් නැහැ, අපි මේ බොරුවාව කරට ගමු කියලා. දෙන්න එකතු වෙලා මේ බොරුවාව කරේ තියාගෙන යනවා. දකින මිනිස්සු කියනවා, මේ තරම් ඕඩයෝ දෙන්නේ බොරුවෙක්ින් දැද්දි මේ බොරුවාව කරේ තියාගෙන යන බොරුවෝ දෙන්නේ දැක්කමයි. ඉතින් ඔබ කොහොම හිටියත් ඔබට මිනිස්සු කියන දේවල් නවත්තන්න බෑ. මටත් එහෙමයි, ඔබටත් එහෙමයි. මට නම් හුඟක් වෙලාවට ඔය බාහිර සමාජයෙන් හරි අඩුවෙන් තමයි ඇත්තට මේ දේවල්, මම වාසනාවන්තයි මම හිතන විදිහට ගොඩක් අඩුවෙන් මට බාහිර සමාජයත් එක්ක කටයුතු කරද්දී ඔය වගේ දේවල්, ඒ කියන්නේ මාව අපහසුතාවයට පත් කරන කතා මට අහන්න වෙන්නේ හරි අඩුවෙන්. මාව දිරිමත් කරන, මට මා වගේ කරන දේවල් මට වැඩියෙන් අහන්න දකින්න ලැබෙන. ඇත්තට මේක මගේ වාසනාව. නමුත් ඒක දකින්න බැරි පිරිසක් ඉතින් නොයෙක් දේවල් කියන්න පුළුවන්. ඒ දේවල් ඔවුන්ගේ ජීවිත කතාව. ඉතින් මම දවසකත් ඔබට කිව්වා, අමාත්‍යසනායක මහත්මියගේ වීඩියෝස් බලන්න ඔබ. මොකද මමත් එතුමියගෙන් බොහෝ දේවල් ඉගෙන ගත්ත කෙනෙක්. ඉතින් එතුමිය කියනවා, ඔවුන් කතා කරන්නේ ඔවුන්ගේ ජීවිත ඇසුරේ. ඔවුන් ලෝකේ දිහා බලන්නේ ඔවුන්ගේ ඇස් දෙකෙන්. එතකොට ඔවුන්ගේ ජීවිත ඇතුලේ තියෙන කුණු කන්දල් හිස්තැන් තමයි ඔවුන් තව කෙනෙක් දිහා බලන්නේ. බලන්නකො ඔය ගම්වල සමහර කාන්තාවෝ ගොඩාක් වෙලාවට ලස්සන ගෑනු ළමයින්ට, ගමේ ඉන්න ලස්සන පිරිමි ළමයින්ට බොහොම කතන්දර හදනවා. හැබැයි ඔවුන්ගේ අතීතයේ දිහා බැලුවම ඔවුන් ඊට වඩා බොහෝ වැරදි කරපු අය. ඔවුන්ගේ අතීතයේ බොහෝ හිස්තැන් තියෙන අය. තමන් පිරිපුන්න කවදාකවත් තව කෙනෙක් දිහා ඔවුන් අඩුවෙන් බලන්නේ නැහැ. ඒක නිසා ඔබ තේරුම් ගන්න, ඔබට යමක් කියනවා නම්, කවුරු හරි ඔබව අපහසුතාවයට පත් කරනවා නම්, ඔබව කකුලෙන් අදින්න උත්සාහ කරනවා නම්, මතක තබා ගන්න ඔබ දැනෙන යමක් සමාජයට රටට කරන කෙනෙක්. ඔබට කවුරු හරි ඉරිසියා කරනවා නම් මතක තබා ගන්න ඔවුන්ට වැඩි යමක් ඔබ ළඟ තියෙනවා. ඒක නිසා මට ගොඩාක් වෙලාවට මේ කතාව අහන්න දකින්න ලැබෙනවා. හුඟක් අපහසුතාවයට, ඒ වගේම මානසික වැටීම් වලට ලකුණු කාන්තාවන් මට හමු වෙනවා. හැමදාම ඔවුන් කියන්නේ, මම කොච්චර හොඳට හිටියත් මට සමාජයෙන් ප්‍රශ්න. එහෙම තමයි ජීවිතේ. ඒක තමයි ජීවිතේ කියන්නේ. එහෙම නැත්නම් ජීවිතේ අපිට හැමදාම ගලාගෙන යන දෙයක් නා. කනවා බොනවා නිදිනවා, ආයෙත් උදේට හැරෙනවා, කනවා බොනවා ගෙවල් අස්පස් කරනවා, වීනවා පිහිනවා, දරුවෝ නාවනවා, ඉස්කෝලේ යවනවා, ආයෙ රැවෙනකොට නිදාගන්න ජීවිතයක් නම් මේක නෙමේ ජීවිතේ කියන්නේ. මේ ජීවිතය ඇතුලේ හැඟහැප්පීම්, ඒ වගේම කඳුපල්ලම්, බාධක, කම්කටොළු එන්නම ඕනේ ජීවිතේ කියන දේ අර්ථවත් වෙන්න. ඒ නිසා ඔබ හැකියාවන් තියෙන කාන්තාවක් නම් මම දන්නවා එහෙමයි උඟක් ඉන්නවා. අනිවාර්යෙන්
ඔබ ඉස්මතු වෙන්න උත්සාහ කරන්න. මේ අපිට ලැබිලා තියෙන සමාජ මාධ්‍ය පවා අපේ හැකියාවන් ඉස්මතු කරන්න හොඳ තෝතැන්නක්. ඉතින් මේ දේ වලින් ප්‍රයෝජන ගන්න. ඒක කියන තමයි අද විශේෂයෙන්ම ආවේ. විශේෂයෙන් මේක මට කතා කරන හුඟක් කාන්තාවන් හඬා වැටෙන අවස්ථාවක් නිසා මම කියන්නේ. මාධ්‍ය සනායක මහත්මිය කියනවා වගේ මගේ උපැන්න සහතිකය ලිව්වේ මම නෙමෙයි නම්, මගේ මරණ සහතිකය ලියන්නේ මම නෙමෙයි නම්, ඒ අතරමැද අනුන්දෙන චරිත සහතික මට වැඩක් නෑ. ඔබ මම කියන සමහර වචන වලින් ජීවිතය ජීවත් වුණා කියලා, ධෛර්යමත් වුණා කියලා මට කමෙන්ට් කරනකොට ඒක තමයි මම ලබන සතුට. මේ කිසිවක් නැතුව මම ලබන සතුට ආත්ම තෘප්තිය ඔබ මගෙන් යමක් ඉගෙන ගත්තා කියන කතාව. ඉතින් ඒ නිසායි අද මේ කතාව කිව්වේ. තවත් ඒ වගේ කතාවකින් හමු වෙනකම් අදට ගිහිල්ලා එන්න. සුබ දවසක් හැමෝටම.